මේ දවස්වල කාගේත් මාත්‍රකාව ගිනි අවුව. දන්න අඳුන කෙනෙක් මුන්නට මුලිච්චු වුණාම විතරක් නෙවෙයි තනියම ඉන්න ගමනත් බහුතරයක් දෙන කරන්නේ ඉරට දොස් දෙවල් තියෙන එක. මාර්තු අප්‍රේල් කියන්නේ අපේ රටට ඉර මුදුන් වෙන කාලේ. ඉතින් මේ කාලෙට කොහොමත් ග්‍රීස්ම වැඩි. හැබැයි මේ අවුරුද්දේ කලින් අවුරුද්දට වඩා අවුතදයි කියලායි වෛද්‍යවරු කියන්නේ. ඔක්සිජන් උත් කන්න දහහ ගස් කපන අයලා ඉන්නේද්දි ග්‍රීස්ම වැඩි වෙන එක පුදුමයක්ද? අවුරස් වැඩි වෙන්න ඇති වෙන්න පුළුවන් සෞඛ්‍ය ගැටලු වැඩි. හැබැයි අද අපි කතා කරන්නේ ඉර අවුෙන් එන්න පුළුවන් රූපලාවන්‍ය ගැටලු ගැනයි. ඒවාගෙන් සම බේර ගන්න හැටි ගැනයි. අපේ ඇඟේ තියෙන වතුර උරාගෙන සම විචලනය කරන්න ඉර ලිට පුළුවන්. එහෙම කියාපුවම 90 දශකයේ ගියපු ඇඩ්වර්ටයිස්මන්ට් එකක් මතකෙට ආවා. ඔන්න තදාවුවේ පිට්ටනියක් මැද ළමයි ටික සෙල්ලම් කර කර ඉන්නවා. සෙල්ලම් කරන ළමයි දිහා ආසෙ ඉඳන් කෙනෙක් බලාගෙන ඉන්නවා. වෙන කවුරුත් නෙමෙයි. ඒ ඉර උන්දා පිට්ටනිය සෙල්ලම් කරන ළමයිගේ ඔළුවලට බටයක් දාලා යෂු උරා බිබි මහ හයියෙන් hina වෙනවා. ඒ උන්දා කොච්චර යෂු උරා බිව්වත් සම සංජලනේ තියාගන්න එකයි අපේ රාජකාරිය. පෑන් එකක් ගිනි අවුවේ තියලා ඒකට තෙල් දාලා බිත්තර බදින වීඩියෝව Facebook එකේ ෂෙයා වුණා. බිත්තර විතරක් නෙවෙයි මේ දවස්වල අපි සමත් අවුවට බැඳෙනවා. අවුව නිසා සම වේලෙනටම අමතරව සම පිච්චිලා සන් බර්න් වෙනත් පුළුවන්. සමර ඇලි වැටෙන්න අවිලප පිග්මන්ටේෂන් වලට විතරක් නෙවෙයි චර්ම පිළිකා හැදෙන්න ඉර එළිය හේතුව. අනික මේ දවස්වල ඉර එළියේ තියෙන පාරම් ජම්බුල කිරණ ප්‍රමාණය වැඩි නිසා මේ අවුව එක සෙල්ලම් නැහැ. මේ දවස්වල අවුවෙන් හැම බේරගන්නේ කොහොමද කියලා දැන් අපි කතා කරමු. හොඳම වැඩේ අවුවේ අනේක අඩු කරන එකයි. විශේෂයෙන් උදේ 11යි හවස 3ත් අතර කාලේ තියෙන හිරුකිරණේ සමට අහිත කර පාර ජම්බුල කිරණ ප්‍රමාණය වැඩි. ඉතින් එහෙමයි කියලා තියෙන වැඩ සේරම අකුලම් ගේයස ඉන්නද කියලා දැන් කෙනෙක් හිතයි. ඇත්ත අවුව සරයි කියලා කරන්න ඕන දේවල් නොකර ඉන්න බෑ. ඒ නිසා අවුව යන්න වෙනවා නම් අනිවාර්යයෙන් SPF අගේ 30ක් වෙන අව ආලේපන ක්‍රීම් එකක් ගාගෙන යන්න. මොන විතරක් නෙමෙයි ඉරෙලිට නිරාවරණය වෙන හැම තැනකම ක්‍රීම් එක ගන්න. කුඩ තොප්පි, අවි කණ්ණාඩි පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. පුලුවන් තරම් සිසිල් සුළඟ තියෙන හැවන තැන්වල විවේක ගන්න. අවු යනවා නම් කළු, තද නිල් වගේ තද පාට ඇඳුම් අඳින්න එපා. තද ඇඳුම් වලට ඉක්මනින්ම හිර කිරුණ අවශෝෂණය කර ගන්නවා. එතකොට අපේ ඇඟේ රස්නේ දැනෙනවා වැඩි වගේම සම විජලණය වෙනවත් වැඩි. අවු යන්නේ සුදු කහ, අළු, ලා රතු, ලා කොළ, ලා නිල් වගේ පාට පංක මේ පාටට හිරු කිරණ අපේ ඇඟට ඇතුළු වෙන්න නැදී පරාවර්තනය කරන්න පුළුවන්. ඒ වගේම පොලියෙස්ටර්, ඩෙනිම් වගේ අමුද්‍රව්‍ය හැදූ බර ඇඳුම් වෙනුවට කොටන් කපු වගේ බර අඩු සැහැල්ලු ඇඳුම් අඳින්න. වතුර ලීටර් 2.5ක් බොන්න. තරමක සීතල වතුර බොන්න පුළුවන් නම් වැඩි හොඳයි. වතුර වලට අමතරව දොඩංජුෂ, කොමඩු, බාර්ලි, සව්, බෙලියුෂ, බෙලිමල්, කිතුල් කැඳ, තැඹිලි, කුරුම්බ, එලකිරි රණවර, නිරමුලි, ඉරමුසු බොන්න. පැහුණු අඹ ගෙඩියක් තම්බලා ඒකට වතුර එකතු කරලා පානයක් වගේ බොන්න. මුදවපු කිරි වලට වතුර එකතු කරලා බොන්න. ඇඟ සිසිල වැඩි කරන්න ඒවට පුළුවන්. ඒ වගේමයි කෝපී ඇල්කොහොල් බීම ජාති බොන්න නම් එපා. ඒවා ඇඟ වේලන්න ඉරට උඩගෙඩි දෙනවා. බීලුණු අමුෙන් කන්න. ඇඟේ ජලය රදෝ ගන්න බීලුණු වලට පුළුවන්. කොමඩු පිපිඤ්ඤා, කැකිලි, කැරට්, මුංගට නෙල්ලි වගේ ඇඟේ 10 නිවන කෑම වැඩිෙන් කන්න. ඉස්සෝ දැල්ලෝ, තක්කාලි, සැමන් වගේ සැර කෑම වලින් කට පරිස්සම් කරගන්න. නෝණ නානවා නම් නාන්න නෝණා කියලා නන්දා මාලිනීගේ සින්දුවක් තියෙනවා. හැබැයි ඒ සින්දුවේ වගේ නානවා නම් නාන්න නෙමෙයි මේ දවස්වල. අනිවාර්යයෙන්ම නාන්න නෝණා කියලා තමයි කියන්න වෙන්නේ. හැබැයි උණු වතුරෙන් නම් නොනා ඉන්න තරමට හොඳයි. මේ දවස්වලට වැඩි හොඳ සීතල වතුර. ඒ වගේම මුහුදෙන ජල තටාකවලින් නොනා ඉන්න ඕනලා. නානවට අමතරව දවසට දෙපාරක් සීතල වතුරෙන් ඇඟ සෝද ගන්න. ඒ වගේම කියන්න ඕනේ තද අවුවකින් ආපු හැටි නාන්න යන්න එපා. ඒකෙන් තාප සංකූලතා ඇති වෙලා ජීවිතේරුණ තාණි වෙන්න පුළුවන්. ඒ නිසා අධික රස්මිට නිරාවරණය වෙලා ආවොත් ටිකක් ඇඟ නිවන කල් ඉඳලා නාන්න ගන්න. නාල ඇඟ සෝදලා හවුරුණු හැටිම මුළු ඇඟටම මොයිස්චරයිසින් ගන්න. නැත්තම් ග්ලිසරින්, හයලුරොනික්, කොමාරිකාංශ, ඇලිගේට පෙර තෙල් උනත් කමක් නැහැ. මේවා සමේ තෙතමනේ රැක ගන්න පංකාදුයි. ඉරාවෙන් සම ආරක්ෂා කරන මාස්ක් වර්ග ගන්න. සන් මාස්ක් වර්ග වෙළඳ පොළෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදරදීම මේ මාස්ක් හදා ගන්න. ඉදුණු පැපොල් වලට යෝගට් මීපැණි එකතු කරලා ගන්න. විනාඩි 20ක් තියලා හොදලා අරින්න. තක්කාලි විශ සමේ ගන්න. විනාඩි 30ක් තියලා හොදලා අරින්න. පස්සේ අයිස් කැටයක් අරන් කපුර දෙක ඇල්ලක් තියලා ඒකෙන් මූණ සම්බාහනය කරන්න. නැල්ලි කුඩු වලට වතුර හරි පොල් වතුර හරි දාලා මාස්ක් එකක් හදා ගන්න. ඕට්ස් කුඩු වලට එලකිරි එකතු කරලා ගන්න. ඕට්ස් කුඩු නැත්නම් එලකිරි නිකන් ගෑවත් කමක් නැහැ. කොමාරිකා විශ වලට යෝගට් සහ මීපැණි මිශ්‍ර කළ සමේ ගන්න. විනාඩි 20ක් තියලා හොදන්න.